කිතුනු කැඩපත ශ්‍රී ලංකාවේ ආපෝස්තුලවර චුද්ද ජුසේවාස් මුනිතුමන් හා බැඳුණු කතා පුවත් එමටයි එතුමන් කළ ප්‍රතිහාරයන් ස්වාමින් වහන්සේගේ රැකවරණය තුළ ස්වාමින් වහන්සේව මහිමයට පත් කිරීම සඳහා කළ ප්‍රතිහාරයනුත් එමටයි ජනවාරි 16 වෙනිදාට ඒ චුද්ද ජුසේවාස් මුනි මංගල්‍ය යෙදි තිබෙන්නේ ඉතින් අප කල්පනා කළා මේ මාසය තුළ චුද්ද ජුසේවාස් මුනි චරිතය හා බැඳුණු කතා පුවත් කිහිපයක් සතිපතා ඔබට තිලන කරන්නට එක්දාස් 696 වර්ෂය කියලා කියන්නේ ශ්‍රී ලංකාවට දැඩිස්සේ නියඟයක් බලපාපු වර්ෂයක් මේ නියඟය මහනුවර රාජධානියට ඉතාමත් දරුණුවට බලපානවා මේ නියඟ හේතුවෙන් මෙම් ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු ගොවිතැන් කටයුතු නතර වෙනවා ජන ජීවිතය අඩාල වෙනවා ජනතාවගේ මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට පවා ජලය සපයා ගැනීම අති දුෂ්කර වෙනවා. අහසෙහි කිසිදු වැසි වලාකුලක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ නිසාම ජනතාව රජතුමන් වෙතට ගොස් මේ පිළිබඳව පැමිණිලි කර සිටිනවා. මන්දයත් ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සපයා ගැනීමට අවශ්‍ය සහල් ලබා ගැනීමට ඔවුන්ට හැකිවන්නේ නැහැ. මෙහිදී ජනතාව රජතුමන් වෙත ගොස් මෙම නියඟය පිළිබඳව තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරනු ලබනවා. රජතුමන් ඉමහත්සේ කම්පාවට කලකිරීමටත් බිහිතියටත් පත්වී සියලුම ආගමික නායකින් කැඳවනවා. කැඳවා ඔවුන්ට නියෝග කරනවා තමන්ගේ ආගම අනුව වත් පිළිවෙත් පවත්වා වර්ෂාව ලබා දෙන ලෙස. රාජ නියෝගය අනුව ඔවුන් ක්‍රියා කරනවා. නමුත් වර්ෂාවක් නම් ලැබෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී රජතුමන්ට සිහිපත් වෙනවා තමන්ගේ සිරගෙදර සිටින්නා වූ කිතුනු පූජකරු වණක් වන ජුසේවාස් පියතුමන් පිළිබඳව. රජතුමන් වහාම රජමාලිගාවේ සේවයේ නියුතු කිතුනුවන් අත පණිවිඩයක් යවනවා. තමන්ගේ දෙවියන් වහන්සේට යාඥා කර කෙසේ හෝ මහනුවර රාජධානියට වර්ෂාව ලබා දෙන්නයි කියා. රාජ නියෝගයේ පිළිගන්නා ජුසේවාස් පියතුමන් රජතුමන්ට දන්වා සිටිනවා තමන් වහන්සේ ඒකායන විශ්වාසයෙන් යාඥා කර දෙවියන් වහන්සේගේ මහිමය සඳහා යාඥා කර මේ වර්ෂාව උන්වහන්සේගෙන් ඉල්ලා සිටින බවත් උන්වහන්සේගේ කැමැත්තට එකඟ නම් පමණක් එය උන්වහන්සේ ලබා දෙනු ඇති බවත් එහෙත් රජතුමන්ට නොසැලී විශ්වාසයෙන් සිටින ලෙස පියතුමා අවතාරණය කර සිටිනවා අනතුරුව ජුසේවාස් පියතුමන් රජමාලිගයේ අසල අංගණයට පැමිණ එහි කුඩා අල්තාරයක් ඉදිකර ඒ මත කුරුසයක් තබා ඒ ඉදිරිපිට දනින් වැටි ස්වාමින් වහන්සේට යාඥා කරන්නට පටන් ගන්නවා උන්වහන්සේදී ස්වාමින් වහන්සේගෙන් දෙවෙන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ තම යාඥාව අවසන් වීමට පෙර වර්ෂාව ලබා දෙන ලෙසයි මෙම සිදුවීම රජතුමන් ඇතුළු සමස්ත ජනතාවම කන්ද උඩරට ජනතාවම බලා සිටිනවා එහිදී හරි පුදුම දෙයක් සිද්ධ වෙනවා ඊටමත් සුපැහැදිලිව තිබූ අහස වැහි වලාකුලින් බරවන්නේ ෂණේන් මෙම වැහි වලාකුළු ඊටමත් ඝන වේ අධික වර්ෂාවක් පොළොට පතිත වන්නට පටන් ගන්නවා පොළව සේදී යනවා වැසි වතුරෙන් නමුත් පුදුමයේ නොවේ ජුසේවාස් පියතුමන් දන ගසාගෙන යාඥා කරන්නා වූ ස්ථානයේ අල්තාරයේ පිහිටි ස්ථානයට වැසි වතුර බිඳක්වත් සිර පොදක්වත් පතිතවන්නේ නැහැ මේ ප්‍රතිහාරය දකින්නා වූ රජතුමන් බිසවහා කන්ද උඩරට ජනතාව විමතියට පත් වෙනවා මෙයින් ඊටමත් සතුටට පත්වන රජතුමන් ජුසේවාස් පියතුමන් හට නිදහස ලබා දී ගෝවෙන් තවත් පූජකවරුන් කන්ද උඩරටට ගෙන්වා ගැනීමට අවසර දෙනවා. මෙම ප්‍රතිහාරය නිසාවෙන් කන්ද උඩරට බොහෝ ජනතාව කිතුනු දහම වැළඳ ගනු ලබනවා.
Radio Veritas Asia. Single service.